ICC සභාපති ධූරයට අපේ සංගක්කාර මහත්මයා සෞරව ගංගුලි තරඟ කිරීමේ ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඉන්දියාවේ බුකිකරුවන් සහ මේ ලංකාවේ බුකිකරුවන් එකතු වෙලා ගහපු ගේම් එකක් තමයි මහින්දානන්ද මහත්මයා දාලා මේ ගැහුවේ කියලා. මොකද මේ වුනේ? පළවෙනි දේ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ තියෙන නීති රීති අනුව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ විධායක සභාවේ සහභාගී වී නොවිච්ච කෙනෙක්ට මැති ඒ නිලවරණයට ඉදිරිපත් වෙන්න බෑ. ඒක නිසා මම හිතන්නේ නෑ සංගකාර මැතිතුමා මහත්මයාට හිටපු ක්‍රීඩකයාට කිසිම රටකින් තාම නිත්‍යානුකූල ප්‍රකාශයට පත් කරන්න පුළුවන් කියලා. ඒ නිසා මේ ලෙමෙන ඒ ICC රැසීමට ඔහුට සහභාගී වීමේ පුළුවන්කමක් මන් දන්න නීතිය අනුව බෑ. ඒ නිසා ඒක නිකම් මේ සෝෂල් මීඩියා එහෙම නැත්නම් සමාජ මාධ්‍ය විසින් කරන ලද ප්‍රචාරණයක් පමණයි මම හිතන්නේ ඒකේ සත්‍යතාවයක් තියෙනවා කියලා. අද මහින්දානන්ද මැතිතුමා කරන ලද පැමිණිල්ල අද පැමිණිල්ල ප්‍රකාරව CID කට දීලා ඒ වගේම මේක වංචාවක් හැටියට බැලූ බැල්මට වුණා නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් කළ යුතුයි කියලා පොලිස්පතිතුමා ඉතින් අද බාර දෙලා තියෙනවා පරීක්ෂණය. ඉතින් ඒක නිසා ඒ ගැන අපි කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වාර්තාවක් එනකම්. හැබැයි ඔබතුමා අපේ දේශපාලනයේ සිටිනවා මේ මේ මම ඇහුවේ මේක මේ මැතිවරණ කාලයනේ. අවුරුදු 9ක් 10ක් ගිහිලා පහු වෙලා එතුමා ඒ අමාත්‍ය ධුරේ දරලා ඉඳලා ඇයි මේ මැතිවරණ සමයක මේක දමලා ගහන්නේ? එදා ඒ මාධ්‍යවේදීන් විසින් එතුමාගේ සම්මුඛ සාකච්ඡාවකදී නැගිච්ච පැන නැගිච්ච ප්‍රශ්නයකට එළඹ කරන ලද උත්තරයක්. ඉතින් ඒක නිසා ඒක කාලය පිළිබඳ ප්‍රශ්නයක් නෑ. නමුත් ඔහු හිටපු එතුමා හැටියට එතුමාගෙන් ප්‍රශ්නයක් හදනවා ඔබතුමා දැන් අද දැන් මගෙන් අහනවා වගේ අවුරුදු 9කට පස්සේ. ඉතින් ඒ ප්‍රශ්නේ එදත් එතුමාගෙන් ඇහුවම එතුමා උත්තරයක් දුන්නා. ඉතින් ඒක නිසා මම අත්දැකීමෙන් වැඩිම කාලයක් ක්‍රිකට් පාලක මණ්ඩල හිටපු සභාපති ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට ගිය වැඩිම කාලයක් ගිය කෙනෙක් හැටියට මම එකම දේ කිව්වේ හැමෝටම අපි මුරලිදරන් මහත්මයා දමලා ගහනවා කිව්වා. චකර් කිව්වා. මුළු මෙල්බර්න් මුළු ක්‍රීඩාංගණයම මුරලිදරන් පන්දු දාන වෙනකොට චක්ක චක්ක කියලා දෝංකාර දුන්නා. අපි එතුමා එහුව බේරගත්තා. බේරගත්තා අපි විශ්වාසම විශ්වාස කරා මුරලිදරන්. ඒ වගේම තහනම් උත්තේජක ගත්තා කියලා කුසල් ජනිත්ව අවුරුදු 4කට බෑන් කරා. එතකොට මිනිස්සු අතරට ගියාම කුසල් හොරා වැඩදි වැඩ කළේ මෙයා ගහන්නේ කියලා. අපි විශ්වාස කරා. අපි කුසල්ල බේරගත්ත තර නෙවෙයි කුසල්ට කෝටි 8ක වන්දියක් ICC එකෙන් ගත්තා. කුසල් වෙනුවෙන් සමාව ඉල්ලුවා ICC එක. ඒ නිසා අපි ඊවේ හැමතිස්සෙම මාව නරතපත්තු මහත්මයාගේ. එයා කැප්ටන් කරනකොට කාමරේ ලක්ෂ 15ක්ද කොහෙද යයි කාමරේ තිබිලා. ඊට පස්සේ අපි දැක්කා සනත් ජයසූරිය මහත්මයාගේ ෆෝන් එක දුන්නේ නැහැ කියලා එයාට චෝදනා කරා. මේ හැම කාරණාවකද අපි දැක්කා ක්‍රීඩකයන් පොඩක් ඉවසීමෙන් හිටියා නම් සත්‍යය එළියට එනවා. හැබැයි අපි මේකට පැටලි 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 උත්තර දෙන්න ගියාම ඒ චෝදනාවට වැඩිපුර ප්‍රචාරයක් ලැබුණා. ඉතින් මම හිතන්නේ දැන් පැමිණිල්ලක් තියෙනවා. දැන් යනවා ඉන්වෙස්ටිගේෂන් එකක්. ඒකට කල් දෙන්න ඕනේ කියලා මම හිතන්නේ. දැන් ඔබතුමා හිතන්නේ අර මේ සංගක්කාර මහත්තයාට සුදුසුකම් නොලබන්නේ ඇයි කියන කතාව පැහැදිලික මේ කතා යන නිසා ඇයි කියලා මේ තුමා මේකට පත් උනා නම් එතුමා සුදුසුකම් හොඳ සුදුසුෙක්ද මේ වගේ තනතුරක් ලංකාවට ජෞරවද එයා හොඳයිද මොකද ඉතින් සංගක්කාර කියන්නේ මේ රට නියෝජනය කරලා හොඳ තානාපති කෙනෙක්. එතුමාට ජාතික සහ ජාත්‍යන්තර කියන ආයතනයක සුදුසුකම් ලබන කෙනෙක්. ඇත්තටම ඔහුට එංගලන්තයේ අපේ තානාපතිකමක් තරා යෝජනා කරා. මෙතුමා ඒ වෙලාවේ කොහොම තාම ක්‍රිකට් ගැහුව ඉවරුණාට මට ටිකක් කාලයක් ඕනේ මම තාම මෙවැනි තනකට යන නිසා අපි ඔක්කොම ආදරය කරන ගෞරවණීය බය නැතුව මූ ලංකාවේ කොල්ලෙක් කියලා කියන්න පුළුවන් හොඳ මහත්මේ. ICC එකේ නීති ප්‍රකාරව ICC එකේ ප්‍රධාන අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය නොකරපු කෙනෙක්ට කෙලින්ම ඇවිල්ලා එහි සභාපති ධූරය ගන්න නීතියෙන් බෑ. ඒක නිසා තව කාලයකට පස්සේ අපි ඒ වෙනුවෙන් අනිත් රටවල් එක්ක සාකච්ඡා කළා. ඒ රටවල් ඇත්තරම ICC එකේ සහයෝගය දක්වන්නේ රටේ සහයෝගයත් සමග. නැතු පුද්ගලයෙක් ගෙනල්ලා ඡන්දකින් එන තනතුරක් නෙවෙයි. ඒතකොට අපේ රටේ නියෝජනයක් ඉන්දියාවේ රටේ නියෝජනයක් හැටියට තමයි ඒ අය රටෙන් රට එකතු කරලා තමයි ජාත්‍යන්තර සම්මේලනයක රටවල් 100 දැන් 8කට වැඩි එයගේ සහයෝගය ගන්න ඕනේ. ඉතින් මං හිතන්නේ දැන් නීත්‍යානුකූල දේ මම පැහැදිලි මං එතුමාට ඉතාම ආදරේ
මම විශ්වාස කරනවා සංඝකාර වගේ කෙනෙක් අපේ රටට ආභරණයක් ගෞරවයක් ඉතාම හොඳ මිනිසෙක් පුද්ගලික හැට මම ඈත් එක ඉගෙනගත් කෙනෙක් හැටියට උගතෙක් හැටියට මම සලකනවා ඒ නිසා මම හිතනවා එයාගේ මම තාක්ෂණ තත්ත්වමයි කිව්වේ කවුද මේව කරන්නේ මේ ඔය වගේ පද හදන්නේ කවුද මේ ඔබතුමාට හිතෙනවද මේව කරන්නේ කවුද ඔබතුමා මාධ්‍යවේදියෙක් නේ ඔයා දැනගන්න බෑ මට ආඩා හොඳට ඕගොල්ලන්ගේ රස්සාව මම හිතුව ඔබතුමාට මේ හේතුතුරු ඇවිල්ලා ඇති කියලා ඒක මට ගොසිප් වලට ගලා නැහැ